සමහරු ඡන්දෙට බය වෙලා එක එක කතා කියනවා කියලා අජිත් මන්නම්පෙරම මන්ත්‍රීතුමා කියනවා. එහෙම ඡන්දෙට බය වෙලා තියෙන්නේ කවුද කියලා දැනගනිමු. රට වට කර බැඳත් කට වට කර බඳින්න බැරි වැට නැති කටේ. උදව් කරන්නේ ජනතාවට සහන ලබා දීම සඳහා දෙනවා කියලා පම්පෝරි ගහන ඒවා අර එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතුරුන්ට බැරි වෙලා තියෙනවා ජනතාවගේ දෙපා ගාවට ගෙනියන්න දින 100ට වැඩිය බලාපොරොත්තු තියෙනවා දින 100ක් කියලා කියන්නේ බොහොම කෙටි කාලයක් අපි මේ ගෙනෙන වෙනස අවුරුදු 10කදී පාලනය කරපු අයට කරන්න බැරි වුණ පණත් එදා අපි 94 බලයට එනකොට විධායක ජනාධිපති කම නැති කරනවා කෝ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා කියන දෙදාහෙත් අපි එහෙම කිව්වා 2005ත් අපි එහෙම කිව්වා 2010ත් අපි එහෙම කිව්වා 2015ත් අපි එහෙම කිව්වා මේ හැම එකකටම අපිත් බැඳී ඉන්නවා විධායක ජනාධිපති ක්‍රමය අවහොසි වෙන්න ඕනේ ඡන්ද ක්‍රමය වෙනස් වෙන්න ඕනේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආණ්ඩුවේ වගකීමක් ඒක සම්මත කරගෙන ගැනීම විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂවල වගකීමක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා එය සාමාන්‍ය පනතක් ලෙස ඉදිරිපත් කරන්න බයට කියන කතා නටන්න බැරි මිනිහට පොළොව ඇදයි කියනා වගේ මැතිවරණයට මුණ දෙන්න තියෙන බයකමට තමයි මේගොල්ලෝ මේ ව්‍යවස්ථාව සංශෝධනය කරලා අලුත් ක්‍රමයකටම මැතිවරණය තියන්න කියලා. ව්‍යවස්ථා සංශෝධන දෙකක් ගැන කතාව තියෙනවා. හදිසි නීති 50 හැටියට ගෙනවොත් ඒවා මේ පාර්ලිමේන්තුවේ නම් ඉදිරිපත් කරන්නට ඉඩ නොදෙන්නට තීන්දුව කළ යුතුයි. ව්‍යවස්ථාවෙන් විධායක බලය ගන්න සංශෝධනය මේ දින 100 ඇතුළත පාර්ලිමේන්තුවේ දාලා සම්මත කරගන්න. හොඳ නේද? මේ වෙලාවේ විතරයි ඈ. යාපනයේ කන්කසන්තුරේ ප්‍රදේශයේ ඉදිකරමින් පැවතියේ ජනාධිපති මන්දිරයක් නොව ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ මේ සඳහා කැබිනට් අනුමැතියද හිමිව තිබූ බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී රුපියල් කෝටි 250ක් වැය කරමින් යාපනයේ ඉදිකිරීම ආරම්භ කළ ජනපති මැදුර සම්බන්ධයෙන් දර්ශන ජනාධිපති මාධ්‍යංශයේ ඊයේ මාධ්‍යයට නිකුත් කර තිබුණා. නාවික හමුදා සෙවලුන්ගේ දායකත්වයෙන් අක්කර 100ක භූමි ප්‍රදේශයක ඉදිවෙමින් පැවති මෙහි කාමර 20ක්ද ශරීර සුවතා මධ්‍යස්ථාන දෙකක් පිහිනුම් තටාක දෙකක් ඇතුළත් බවට එහි සඳහන් වුණා. එමෙන්ම අංග සම්පූර්ණ විවේක කාමර ශ්‍රවණාගාර සහ කැබිනට් රසීම් ශාලාද මෙම මන්දිරයේ ඉදිවන පරිශ්‍රයට ඇතුළත්ව තිබෙනවා. මේ සඳහා ඇස්තමේන්තු ගත කර තිබූ මුදල රුපියල් කෝටි 200ක් වූ අතර එම මුදල් මන්දිරයේ ඉදිකිරීම් වලින් 90%ක් නිම වෙද්දී වියදම් වී ඇති බවටද ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ දැක්වුණා. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ කන්කසන්තුරේ ප්‍රදේශයේ කිසිදු ජනාධිපති මන්දිරයක් නොමැති බවයි. එම ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයක් බව හිටපු ජනාධිපතිවරයා පවසනවා. ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්ුණේ එහි ඉදිකිරීම් කටයුතු නාවික හමුදා උභහරයේ සිදු කළ බවයි. මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණවලටත් උතුරු නැගෙනහිර ප්‍රදේශවලට පැමිණෙන විදෙස් රාජ්‍ය නායකයන් හා වෙනත් දෙස් විදෙස් සමුතන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම මධ්‍යස්ථානයේ භාවිත කිරීමට සැලසුම් කර තිබූ බවද එම නිවේදනයෙන් පෙන්වා දෙනවා. හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම මධ්‍යස්ථානය ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පැවති සෙසු සම්මන්ත්‍රණ මධ්‍යස්ථානවලින් වෙනස් වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ එහි නවාතැන් පහසුකම් සපයා තිබීම බවයි. මෙවැනි ආයතන ඉදිකිරීම ජනාධිපති මන්දිර සඳහා සිදු කළ නාස්තිකාර වියදමක් හැටියට හුවා දැක්වීම පසුගිය වකවානුව පුරා තමන්ට එරෙහිව එල්ලවන අවලාද ව්‍යාපාරයේ කොටසක් බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. මීටියගුඩ දොමංවිල ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ කුරුඳු ව්‍යාපාරික යුවළගේ පුත්‍රයාට සිදු කළ පහර දීමක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු නොකිරීමේ චෝදනාව මත මීටියගුඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. මේ අතර එම යුවළගේ අවසන් කටයුතු අදපස්සටවේ සිදු කෙරුණේ දොමංවිල පොදු සුසාන භූමියේදී. ඝාතනයට ලක් වූ ව්‍යාපාරික යුවළගේ අවසන් කටයුතු වෙනුවෙන් ඔවුන්ගේ නිවසට විශාල පිරිසක් සහභාගී වී සිටියා. නිවසට පොලිස් ආරක්ෂාව ලබා දී තිබූ අතර මීටියාගොඩ නගරයේද දැඩි පොලිස් ආරක්ෂාවක් දමා තිබෙනු දක්නට ලැබුණා. ඥාතීන්ගේ අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව දේහයන් මීටියාගොඩ මංසන්ධිය දක්වා රැගෙන ආවා. ඒ මීටියාගොඩ මංසන්ධිය අසල මෙම දේහයන් තබා නගරයේ ව්‍යාපාරිකයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාවක් ලබා දීමටයි. කෙසේ වෙතත් පොලිසිය ඒ සඳහා ඉඩ ලබා දුන්නේ නැහැ.
අනතුරුව ඥාතීන් හා ප්‍රදේශවාසීන් දේහයන් දොමංගල පොදු සුසාන භූමිය වෙත රැගෙන ආවා. එහිදී ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කරුණේ දැඩි වර්ෂාව මැදයේ. මත්පැන් නලවිසලකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සිටි පුද්ගලයින්ට පහර දීමේ සිද්ධියකට සම්බන්ධ ගොඩකවිල ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගැනීමට මෙතෙක් පොලිසියට හැකි වී නැහැ. මෙම සිද්ධිය වාර්තා වූයේ මීට දින 4කට පෙරයි. මේ අතර අගුණකොළ පැලැස්ස ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියකට සම්බන්ධ එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද මෙතෙක් පොලිසිය අත්අඩංගුවටගෙන නැහැ. ගොඩකවිල නගරයේ පිහිටි මත්පැන් අලවිසලක් ඉදිරිපිට පසුගිය ඉරිදා රාත්‍රියේ ගොඩකවිල ප්‍රාදේශීය සභාවේ උපසභාපති සුරංජිත් මොරමුදලි මහතා සහ තවත් පුද්ගලෙක් පැමිණ මුද්‍රා කරන මෙම දර්ශන එහි තිබෙන ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්ව තිබුණා. පසුව එය සිදු නොකරන ලෙසට මත්පැන් හලේ හිමිකරු ඇතුළු සේවකයන් දැනුම් දුන්නද එක් පුද්ගලයෙකු එය නොතකා කටයුතු කරන්නේ ගැටුමකට මග පාදමින්. සුළු වෙලාවකින් මීට ප්‍රතිචාර දක්වන උපසභාපතිවරයා ඇතුළු කණ්ඩායම සිදු කරන්නේ මත්පැන් හලේ හිමිකරුට හා ඒ සේවකයන්ට පහර දීමයි. මෙම සිද්ධිය වාර්තා වී අදට දින 4ක් ගත වී ඇතත් උපසභාපතිවරයා ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී නැහැ. ගොඩකවලදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂා කරගෙන යනවා. නමුත් මේ සිද්ධිය ඇති වෙච්ච දිනේ ඉඳලා මේ ප්‍රාදේශ සභා උපසභාපතිවරයා ඒ ප්‍රදේශයෙන් බැහැරව පලා ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ. අනිවාර්යෙන්ම ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියා කරනවා. ඔවුන්ට අප ලබා දීමේදීත් අපට අධිකරණයෙන් ඉල්ලීම් කරන්න පුළුවන් මොවුන් සම්බන්ධයෙන් විශේෂ කරුණු මත කොන්දේසි පනවන ලෙසට. මේ අතර අගුරුකුල පැලැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති එම් විජේරත්න එම ප්‍රාදේශීය සභාවේ සංධාන මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ඊයේ පෙරවරුවේ ප්‍රාදේශීය සභා රැස්වීම ශාලාව තුළදී පහර දීමක් සිදු කර තිබෙනවා. ප්‍රාදේශීය සභාවේ රැස්වීම ශාලාවේ ඉන්නකොට සභාපතිතුමා තව 4 දෙනෙකුයි ඇවිල්ලා යකඩ පොළු අරගෙන උඩ පහර දුන්නා. සභාපතිතුමාගේ අතේ පිස්තෝලයක් තිබුණා. පිස්තෝලය අපතේකලක මරණ ඇතුක දෙන්නම මේ ලයින්දා මේ සභාව කරගෙන යන්න බැරි. මෙම පහර දීමට සම්බන්ධ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිස තවමත් සිටින්නේ නිදැල්ලේ. අගුණකොළ පැලැස්සේ සිද්ධියට අදාළවත් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් අපි යොදවලා තියෙනවා. නමුත් ප්‍රාදේශ සභා සභාපතිවරයා ඒ ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට වාර්තා වෙනවා. මොවුන් මේ ප්‍රදේශයෙන් පලා යාම නිසා අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නොමැතිකම විනා වෙනත් හේතුවක් නැහැ. සමහර විට මේ ප්‍රාදේශීය සභාවල එහෙම නැත්නම් පළාත් පාලන ආයතනවල ඉන්න පුද්ගලයින් විශ්වාස කරනවා වෙන්න පුළුවන් ඔවුන් මේ රටේ නීතියට උඩින් ඉන්නවා කියලා. නමුත් කිසිම අවස්ථාවක අපි ඒ තත්ත්වය ඇති වෙන්න දෙන්නේ නැහැ. වරදක් කරපු අය අත්අඩංගුවට ගැනීම පිළිබඳ කිසිම ආකාරයේ බලපෑමක් නැහැ. ඒ වගේම පොලිසිය කිසිම ආකාරයක ඔවුන් අත්අඩංගුවට ගන්න පසුබටවන්නේත් නැහැ. බිම් අඟලකට පවා අනිකා සමග සටන් වදිමින් ජීවිත නසා ගන්නා සිදුවීම් අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා. එවැනි සමාජයක් තුළ තමන් සතු දේපළ සතා සිපාවට කැපකරන පුද්ගලයින් ඉතා දුලබයි. තමන්ට පරම්පරාවෙන් හිමි වූ කුඹුරක අස්වැන්න අලින්ගේ පරිභෝජනයට ලබා දී එම දේපළ සංඝ සතු කළ පුද්ගලයෙකු පිළිබඳ වාර්තා වුණේ සීගිරිය ගෙඩිගස්වලාන ගම්මානයෙන්. සීගිරිය ගෙඩිගස්වලාන ගම්මානයේ ජීවත් වන 75 හැවිරිදි එච්.එම්. ධර්මසේන මහතා දරුවන් 7 දෙනෙකුගේ පියෙක්. මීට කලකට පෙර මියගිය තම ආදරණීය බිරිඳට පින් පිණිස ධර්මසේන මහතා සිය දරුවන් සමග එක්ව දුර්ලභ පින්කමකට අද දායක වුණා. ඒ පරම්පරාවෙන් සිය පවුලට අයත්ව තිබූ අක්කර භාගයක කුඹුරේ මෙවර අස්වැන්න අලින්ගේ පරිභෝජනයට කැපකර පිදුරංගල රජමහ විහාරයට පූජා කිරීමයි. අපි ලෝභී සත්ව පවාමී වැඩ කෙරුවා. මේ තිරිසන්යෙන් අපේ ආත්මභාවයෙන් අප මිදේවා. මේ විල්ල ඇටයක් ගැන උපෝපන් ආත්ම ගානාවක්ම අපට මේ සෑම කෙනෙකුටම මේක බුද්ධාදී රත්නත්තේ සුරුම මහා සංඝ රත්නේ පූජා කෙරුවා. පූජා වේවා, පූජා වේවා සා. සිය පියා මැදිහත් වී සිදු කළ මෙම පුණ්‍ය කටයුත්තට ධර්මසේන මහතාගේ දරුවන් 7 දෙනාම එකසිතින් දායක වීම තවත් විශේෂත්වයක්. අම්මා මිය ගිහිල්ලා දැනට අවුරුදු 2ක් වීම නිවෙච්චේ. ඉතින් මේක පරිත්‍යාග කරන්න හිතුවා. දානේ සත්තුන්ට දීලා මේක පන්සලට පූජා කරන්න තීරණය කළා. සියලු සහෝදරයෝගේ එකගත්තෙන් මේක පූජා කරන්න තමයි තීරණය කළේ. පළබල වෙච්ච අස්වන්න මේ අලින්ට ගවයන්ට නිදහසේ භුක්ති විඳින්න පරිත්‍යාග කිරීම මේ මිනිස් සමාජයේ කරන්න පුළුවන් දෙයක්ද කරන දෙයක්ද කියලා
කෙනෙකුට හිතෙන්න පුළුවන්. සීසෑම් මාස 3ක් තිස්සේ වතුර හැරවීම, තෙල් පොහොර යොදා ගැනීම සියල්ල කරලා පළතර කුඹුරක් බවට පත් කරගෙන පෝෂණය කළ කුඹුර තමයි මේ වනසීවපාවුන්ට අද පූජා කළේ. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රට වටා හිරෝ. අද දහවල් ගාලකුටුව ආශ්‍රිත මුහුදේ දියනාමින් සිටියේදී දියවැලකට හසුව ගසාගෙන ගිය පාසල් සිසුන් 6 දෙනෙකුගෙන් 5 දෙනෙකු දිවි ගලවා ගැනීමට සමත් වුණා. අතුරුදන් වූ අනෙක් සිසුවා සොයා පොලිසිය සහ නාවික හමුදාව එක්ව මේ වන විට සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර අදාළ සිසුවා හියාරී ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17ක තරුණයෙක්. නෝවුඩ් පොලිස් වසමට අයත් පොයිස්ටන් වතුයායේ ළමා සුරකුන් මධ්‍යස්ථානයක් මගින් බිලිඳුන්ට හා මව්වරුන්ට කල්ලිකුතු ත්‍රිපෝෂ ලබා දී ඇති බවට ලද පැමිණිල්ලක් මත භගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද එම ස්ථානයේ වැටළුවා. එහිදී කල්ලිකුතු ත්‍රිපෝෂ පැකට් 105ක් සොයාගත් අතර වතු සෞඛ්‍ය නිලධාරීවරයාට නඩු පැවරීමට කටයුතු කළා. සිය බිරිඳගේ පැමිණිල්ලක් මත දුම්මල සූරිය පොලිසියේ ඊයේ අතනගොඩගත් පුද්ගලයෙකු පොලිස් සිරමැදිරිය තුළ ගෙල වැළලාගෙන මියගොස් සිටියේදී අදහම වුණා. මෙසේ මියගොස් ඇත්තේ දුම්මල සූරිය නෙරළුගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි දෙදරුපියෙක්. පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටහස්සේ මොරොත්තේගම පුරාවිද්‍යා වටිනාකමක් ඇති ප්‍රදේශයක පවත්වාගෙන ගිය ගල් කොරියේ කටයුතු අත්හිට වීමට සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා නියුග කළා. ඒම ප්‍රදේශයේ අද සිදු කළ නිරීක්ෂණ චාරිකාවක් අතරතුරදී. ඒකේ නැවත විසඳුමක් එනකම් ඕගොල්ලෝ කිසි කෙනෙක් මේ භූමියට ඇතුළු වෙන්න තහනම්. ඔව්. ඒක තමයි පොලිසියට අපි කියපු ගේ. හොඳයි. නීති අනුකූලව තාම බලපත්‍ර ලැබිලා නැහැ. ඔව්. මොනරාගල පොතුවිල් මාර්ගයේ අවන්හලක හා මොනරාගල වැදිකුඹුර මාර්ගයේ නිවසක පොහෝ දින මත්පැන් විකුණමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අතනඟුට ගැනුනේ මත්පැන් බෝතල් 50කට ආසන්න ප්‍රමාණයක් සමගින්. රට වටා හිරෝ